අප සති දෙකක් දිගින් දිගට දරුවා පිළිබඳව ළමය පිළිබඳව නීති ීඩක් වැඩසටහනය කතාර එහි දිගුවක් විදියට හි තුන්වන පියවර විදිහයට තමයි අද දරවා පිළිබඳව ළමමා පිළිබඳව කතා කරන්නට අපි මේ වැඩසටහනුවෙන් කරන්නට කල්පන කලේ යන පරිවාහ මරක්ෂක සේවාද පාර්තමන්ටවේ ේෂ් පරිවාසනල ධාරන නිර්මලි පිේ රමහත්මයක් ප ැරීම පිෙන අපි මදිර පි බ . මුලින්මදැන් පරිවාසහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවක ූහම ළමයා කියන තැනින් පටන් ගනිමු. ඔබුතුමලගේ විශේෂේෂතවය ආරම්භ වෙන්නේ වයිසෞුරුදු කීයේ දරුවක්ගෙන්ද. එක මෙහෙම කියන්න පුළුවන් ළමයා කියනෙ නං අන්ර්ජාර්තික ළමායිතු වැසිකම් ප්‍රඥපති තන්නවර දහට අඩු කෙනෙක් පරිවාස දෙපාර්තමේන්ත්‍රයේ ළමෙක් ඉපදුනේ අදද ඒ දරුවව අත්තර දාර ගියානං, ඒද දල රු දහටක් වන කම ලමට වශ ැවරනය සැයල දීමේ ක්‍රමවේදයක් පාතමෙන්ටව තියනවා එක උපතේට අරුදහට දක්වාලා මයි ැ බලාගැනීම සිද්ධ කරන. ඉපදු දරවාගේ ඒ අදනන් ඉපදනේ අද සිටම ඔබතුමිලට ඔහුහෝ අය සම්බන්ධයෙන් භූමිකාවක් තියන කිය දරුවන්වත් අනාත දරුවන් අත්හල දරුවන් භාරකාරයන්ෙ ඔපියන් ඇති දරුවන්ම වි. කටගර කියල කිය වි කුලකයන් වල බේදනම්. අපිඒකත් පොඩ්ඩක් විසඳදාග මුද දලිලරක් දෙපාත්තමේ න්තිවිය විධන්න පනත් ගණනාවක් කටේ කටයුතු කරනවා. එතකොට ඉන්නවා ඔබය සඳහන් කරපුවාආකාරය අනාත අත්හල අසරන. ඒ වගේම ඒ අතරතුරත් කියන අතව බාරය හා රක්ෂාව වශ්‍ය දරුව කියලා සහ නීතිය සමඟ ගැටුන් ඇතිි කරගතු දරුව කියලා. එතකට මේ අනාත දරුව කියලා කියන්නේ සමහර දෙමාපිය ගොලන්ගේ කෞද්ද කියනකෙනක් දන්න නැහැ. නට හමගේ දමායන දරුවවාහල ඇති ෝහල්වලව විධාකරෙන් දා මලගගේියයාම ඒයගේ බාරකරුව කෞදක එළම සාමනින් නාත දර කරට පිගන්නවා. ඇතැම් අවස්ථාවලදී සමහර වෙලාවට මවහෝ පියාහෝ දෙදනාම හෝ කෙමි. මල්ල මන්ගේ ස්වකැමැත්තින් කියරීමමට මේ දරවා වශයන හැ මේ දරුවවා මගේ බාරකාරත්ය නිවත් කරලා කැමති කෙනෙකට රජය කැමති වැඩිපුිියලකට අඩ කියලා තමන්ගේ කැමැත්තෙම දරවා දෙනවස්ථාව තියන එකකට දරවා අහල දරුවෙක හැට සලල වරවෙලා දෙපාතම ේන්තුවට ඒලාමයා ව විකල් පයකවරන සැලසීම හැකියාවක් තියෙනවා. ගේම අසරන කියලා කටගරග එකක් තියනාව වෙනම කාන්ඩය කියනේ ඇ අසරන කා්ඩය තමයි වැඩියෙන් ඉන්නේ. අනාත සහර්තල කියෙන සසන්ධනාත්මකව බැලුගහම අසන කාණ්ඩය කියනක තමයි වැඩියීන්තියෙන්නේ. ලමන්වසගතලමින් ට අසුවකට වැඩි ප්‍රමාණයකිලීම අසරන කටගරගේ එක අදහස් වෙන්නේ සමහට දෙමවපිය ඉන්න පුළුවන්. මව ඉන්න පුළුවන් පියා ඉන්න පුළුවන්. දෙදෙන මින්නත් පුළුවන් විවිද්ධ ආර්ථික දුෂ්කරතා නිසා. එහම නැත්තන් ඒගොල්ලන්ගේ පවල් බිඳුණු පවුල් තියනවා බිදුුණු පවුලක් වෙන්න පුළුවන්. එයමනත්තත් රෝගී උුණ දෙමවපියව වෙන්න පුළුවන්. මේයට මේ දරුව රැක බලා ගැනීමේ හැකියාවක් නැහැයි කියලා. ඔවුන් විශ්වාස කරන නිසා ඔුන්තාව කාලිකව දෙපාතමේන්ත්‍රයෙන් ඉල්ලීමක් කරනවා ඔවු මුහුණ දලතින ගැටලුව. කාලිකව විසඳා ගන්නාතෙක්ු ම ලද්දරුවා නැවතා ආතනයකට ළමානිවසට ඇතුන් කරන්න කියලා. එතකට අප දෙපාතමෙන්ටවාආයතනකට ඇතු කරන අසර තුනක කාලයක් සඳහා හැබැයි ඕනෑම අවස්ථාවක ඔන්ට දරුව නවත ලබා ගැනීමේ හැකියාව තියෙනවා ඒකට තමයි වැඩිපුරම මේ රටේ තියන රාජ්‍යසාහ රාජ්‍ය නොවන සංවිධාන වැඩ කරන්න්ඩෝනි මේ අසරන කාණ්ඩේ ලමයි ළමානිවාසටනක එක පැත්තකින් වැලැක්වීම සහ. ඇතුලත් වෙච ලමයා නැවත. පවල්තුනට යවන්ඩ ඒ ගැන අප වෙනමම කතා කරන්න පුළුවන් අනිත්කාණ්ඩය තමයි භාරය හා ආරක්ෂාව වශය ළමයිගෙන කොටස. ඒ කොටසට සිද්ධවෙන්නේ බොහෝදුරට අනරක්ෂිත මට්ටමේ හිටපු දරුවෙක් නං ඉන්න දරුවෙක් නා විවිධාකාරා පයෝජනයට ලක්වෙච්ච දරුවෙක් නං මහමග ඔය ආචිකෝත් දය ගමන් ඇදන දරුව මේ අයව නීතිය නීතිය යංගසි පිළිසරණක් මේ දරුවට අවශ්‍යයි කළ හිතෙන දරුවන්ව බොහෝදුට පොලිසිය මගින් තමන්ගේ බාරයට ඇරගත්තට පස්සේ අපි ලළමයින් යවන පිබාදාාත්ඥා පනති දහත වගන්ත යටතඒ පරිවස දරට දැනුන්දන අප පොලිසිය ම බාරට ගත්තා කියලා එතකට මේ ළමයිම අධිකරනයට ඉදිරිපත් කරනවා එට පස වෙනම දරුව ිුව අනුගමනය කළට ක්‍රාමාර්දයක් තියෙනවා ඒ දරුව තමයි භාරය හාරක්ෂවශ්‍ය දරු හට සලකන්නේ. ඒ හතරවිනි කාණ්ඩෙ තව කාණ්ඩයක් ඉන්නවා නීතිය සමග ගැටු ඇති කරගත්තු දරුව කියලා. ඒ අය මේ ප්‍රටේ පවතන නීතියට එරහිව කටයුතු කරලා අපි ඒ වචන පාවිච්චි නොකළත් බාලා අපරාධකරුවන් හැටියට සලකනෙක් තරොට්ටහංශයක් ඉන්නවා ඒ ළමයිනුත් පරිවස දෙපාතමේන්ටී යටතේ ඒ ආයතන වලට ආයතනික රත්පනක වශ මයි ත්තියොමු වෙන ඊට අමතරම පේතන ප්‍රාදක පොරත්තාපනක පරිවස දෙ පපත් ත් ල න්ල ලමයි වෙනුවෙන් කටයුතු කරනු ලබනවා. අප කෙටි විරාමෙන් පස ඔය කුලකන් සබන්ධ වඩත්හො පැදිලිගේ ක් බාදනවා. ඒ රිවාහල අමරක්ෂක සේවාදපාර්තිමේන්තුවේ දේෂ් පරිවාස නිල ධාරන්නේ නිර්මිලි පෙර මාත්මය මගින් හද අනී තිටිඩක් වැඩසරහනේ රැඳී සිටිිදැ මත්මය ඔබ තුම සඳහන් කර කුලකැන් පිල්ිබඳව කතා කරම දැන් අනනාත දරුවන් අත්හල දරුවන් අසරන දරුවන් ඔවුන්ට වඩා පොඩි වෙනසක් මමදා කිනවා ගැන දරුවන් වෙනස් කරන වනවේ විින්දිිත දරුවන් පිරිසක් ගැන කතාර ඔවුන් පහරණයට ලක් වෙච්චයිවෙන්න පුළුවන් වෙනත් එහෙම කායිකෝ මානසක පිඩාවන් වුවට ලක් පඩ අයවෙන්න පුළුවන්. ඊට පස්ස මේ නීතියට එරයි නීතිය සමඟ ගැටීමම් ඇති කරගත්ත දැන් ද්ඩ නීති සංග්‍රහය හරි යදාල පනතකින් නිර්මිත වරදක් කරන ලද දරුවන්. මේ සියලුම දෙනා එකම ලමානිවාසය කරහන්දබනමත. ඒ ඔවුගේ මනසක මටම් විධවෙන්නට පුළුවන් එහෙම කෝමදේක කරන්න. දැනට තියන නීතියට අනුව ලමෙන්හා අගුණන පිළිබඳාක්ඥා පනත ඇත්‍රම පනත දසුි ස්නමය අක හතලිස් හට කියන පනතෙන් තමයි ඇවිලා තිය පොහොම පරි පනතක් ඇද මේ පනතේ දැනට නීති ප්‍රතිපාදන තියෙන්නේ ඔය කියන ළමයි කාන්්ඩ දෙකම එකම ක්‍රමවේදක්ක තුරට තමයි යන්නේ ැ යුක්තිය පසිදලීමේ ආන්ත්‍රනය ඇතුළඇට අවහම. පොලිසි් පොලිස් දෙපාර්තමේන්තුවට පැමිණීම එතනින් පරිවාස දෙපාර්තමේන්තුවට රෝහලට අධිකරන වෛද්‍යවරයාලඟට පැමිණීම අධිකරණයට යෑම කියන මේ ක්‍රමවේදය ඇතුළවෙ අර ෝබකිපු විින්දිත දරවා සහ ළම සැකරුවන් සහ ළම වැරදිකරුවන් එකම ක්‍රමවේදයක් ඇතුළ තමයි යන්නේ. සහ එක මාතනක තයි රදවා ැවීමම් සිද්ධරනතිමක ගොඩා පරණ නීතියක්. එ එකනි පිදන ප රග මේද හම ෝධනය කර ට අ වශ ටතු අධිරන මත්‍යශ ප මත්‍ය හ මකට මතේශ මද්‍යතල සංශෝදධ කට අරම්මදර තියෙන කෙසේ නමුත් දැ බින්දී දර්රුව ගත්තහම විදදිි දරුවා අධිරනයට ඉද්‍රරිපත් කරන තෙක්යායට අ වශ්‍යආරක්ෂාව වන්ෙන් ආක්ෂිත නිවාස වෙන මතින ආක්ෂිත නිවාසයක රඳවා තබනවා. එතකොට අධිකරනට දිරිපත් කරලිවර වෙලා අධිකරනයෙන්. අවශ්‍ය ඕනෑම අවස්ථාවක අධිකරණයල් සෑහිමකට පත්වෙනවා මේ දරුවව නැවතේ පවලට බාරදීමේ හැකියාවක් තියෙනවා කියලිවරවල එක තීරණය කරන්නේධිකරණය පරිවාස ධරිීක වාර්තාවක් උඩ පරිවසන ධරී සමාජ විමර්ෂණයක් කරන්න ඕනේ මේ දරවා නැවත දීතික ලි විින්දිිත භාවකට තමන්ෙ පවල් පස බි තුල පත්වන්නේ නැහැ කියන එක. එහම දරුවෙක්ව නැවතවලට ාරදීම සිම ැටලුවක් නෑ. බහෝ අවස්ථාවලද අපි දැකල තියෙනවා අප යෝජකයා පවුල මාජකෙක් වෙන අවස්ථාවකද. එහම නැත්ත දෙමවපියන්ගේ මේ දරුව රැක බලාගෙන යායටට වශ්‍ය තවදුරටත් අවශ්‍ය රක්ෂාව දීමේ හැකියාවක් නොමැති කියන මේ වගේ සාධක තියෙනව ගරනාව සහ නඩක්තු කිරීමේ හැකියාවක් නැද්ද කියන මේ බගේ විදිත භවිට පත්වෙන දරුවන්වා. ව කාලිකව ආයතන ගතකකිීම සිද්ධ කරනවා හැබයි ඒ අවසානම විකල් පෙහට තමයි ඊට කලින් දෙමවපියෝ ාරකාරයෝ ඕනෑම කෙනෙක් සූදානන් වෙලා ඉන්නවන ඒ පරිවවාසමිධාරි අධකරන නිර්දශ කරන්නේ ප්‍රථමව බාරධන තමගේ පවුලටහ හෝ වෙනත් විස්තෘත පවුල සාමාජකයකට නොහැකිවෙනනවස්ථාවකද තමයි ලමානිවසකට ඇතුළත් කරන්නේ. ඒගේ තමයි අ දීතීද්‍රිය සැකරුවන් වෙන දරුව සහ. දකරුව වෙන පර්ශව දෙකම මුලින්ම සටකාරය ගත්තත් ඒ යවත් රැඳවුන් නිවාසයක රඳවා තබනවාධිකරණය තිීන්දුව ගන්න තෙක් ඒ මයහත් ඇත්තවශයෙන් අපිතම සුළුසොරකමකටහවු වෙලා හරි මේ වගේ දකට ලක්වෙච්ච දරුවක්නං ඒයාගේ දෙමවපියෝ සුදුසු මට්ටමක ඉන්නවනම් දරුවවා ාර දෙන්න කිසිම ගැටලුවක්න බාරදීම හැකියාවක් තියෙනවා එහෙම නොහැවන අස්ථාවක දිවිතරයි ඒ දරුත්පාතමන්තුවී ආයතනයක රඳවාත බිය සිද්ධ කරන්නේ. ඒගේ මෙතරින් එහාට මේ ළමාව පුනොරුත්තාපනයකට අවශ්‍යනං. ඊට අදාළ නිසුදේශත් පරිවසධරය අධිරනට ඉදිරිපත් කනවා ඒ වගේ අධිකරණ යට අබිමතය පරිදි. ඒ ළමයින් හායවුන පලිබදාාඥා පනති තියෙනවා ඒ දරුවන් වෙනුවෙන් ගතහැකි බාල අපරාධකාය කෙට. වශෙන් සලකල්ලලා ඒ වෙනුවෙන් ගන්න පුළුව විකල්ප අධිරනමය ක්‍රියාමාර්ගය මොනවාදකිලිවර වෙලා ඒකනුත් අවසානය තමයි ය ආයතනෙක ගත පුනරත්තාපනය එන්නේ ඊට කල මේ දරුවට අආවාද කල දහස් කරන්න පුුවන්න්නන් දෙමෝපියන් ටෑම්ක්සි ඩේකට යටත් කරන්න පුළුවන්න ඒගේ විකල්ප ක්‍රමවේලියන් තියෙනද ධර්රනයයක්ගත රපියල් පන්දහකටු හෝත්සව කමකරපු දරුවෙක් ගත්තොත් ඒලම අයතන ගතකිරීමක්කෝ මේ ක්‍රමවේදට ඒ මේ අවශතාවයක් නැහැ ොකද ඒකට වන්නම තියෙනවා මිදියේෂන් බෝඩ්ඩිකරදාලා ඒක යටතේ සමත මණඩලය යටතේ ඒ ළමව ඒ දෙපශවතික සාකචා කරල එක තැනම විසඳාගන්නඩපුලුව මේ අධි කරන ළමයින් සඳහා යුක්තිය පසසිදලදීම යන්ත්‍රනයටත් ඇතුවීමේ අවශ්‍යථාවයක් නැහැ. ඉතින් ඒ ඒ අනු දැ මේ පනත් සම්බන්ධයෙන් සහ රටේ පවතින ක්‍රමවේදයයි අනිත් නීතීතියක දර්ග වශයෙන් සාකච්ා කරමින් පවතින අවස්ථාව කොහොමද මේ බාලපරාදකරුවන්. මේ සිද්දන් වලට ලක්වෙන ලමයිම පුනොරුත් යතනගත නොකර අවම දඩුවමට යටත් කරල කොහොමද මේ විවෘත පරිසය ඔවුන් ්‍රියන්න කියන ගැන්තමයි අප ඉදිරි නීති විසඳම්ලදී සංශදනන්දී සාකචා කරන්න බලාපොරොතු වෙනවා ාල සැකරුවයක කවදා හරි අනාගතයේ දී වැඩිහිට සැකරුවෙකු ව යුතු නැහැයි කියන මතය තුමල එහෙම ඉන්නවා ඒවගේ දැනට අන්තර්ජාතිකව තියන වෙනවෙන රටවල පාවිච්චි කරන දැන තියන ොන්ද නීති තියෙනවා ඒ ඒවගේම අපේ රට ඇතුළොතත් අපි දන්නවා වෙනත් අන පනත්වලින් ගන්න පුළන් හොඳ කරුණුත් අරගෙන ඉතාර්මත්ම ශක්තිමත් පනතක්තම අපි මේ ලමයි වෙන ඉදිරිියදී නිර්මාණ පවතින්නේ අපි කැටි විරායල්ලබා. නිවාස නිලධාරීතුමයෙන වාසනාවකට වගේ දරුවන් මෙහෙකාරකමය යුදවනවා අපි දකින්නේ නැති තර මඩන ගෙන මත ඇති කාලෙම දැකලනෑ දරුව ගෙදරක මෙහකාරම යදවනවා ඉතාමත් දර්ග කාලයකට පෙරාතුව තමයි දශක ගනාවකට පෙරාතුව තමයි වගේ අවාසනාවන්ත සිදුවම් නැත ගැටන අවස්ථාවල් තිබ්බේ හැබැ අපි තාමත් දකිනවා සිංගමන අ ෝබතුමය මුලින් සඳහන් කරා විදියටට සිංගමනයේ යදෙනය යාචක කටයුතුවල ඒදනය මේ දරුවන් ඔසවාගෙන මේ දරුවන් අල්විකරමින් දරාව පෙන්නලා අනුකම්පාව දිනාගැනමින් මුදල් ලබාගන්නා සයා විශේෂ මේ කල ලයිස්කා සංඥාපරගාවම එක තමන් තද බල විදිහෙට ක්‍රාත්මක වෙන. හැබේ දැක්කාම හොඳට පැදිලිේ ඔුන්ගේ දරුවන්වෙන්නට බැහැයි කියලෙෙන තමන්ගේ දරුවේමට අවේ දවිි ගොඩෙ ම අරංය කියල විශ්වා කරනටත් බෑ. ඔවුන් සම්බන්ධය නීතිය ක්‍රාත්ම කරන්නේ ඔබ තුමියලදේ මනත්තම් පොලසියද බූ මිකාවට පන පවන්නට ඕ. ඒක මෙහෙම ඒට ප්‍රවේශයක් ගත්තොත් ඇතවශයෙන්ම අපි දකිනවා ඔය වීදියේ ජීවත් වෙන ළමයි, කාණ්ඩ ගරනාවකට ගන්න පුළුවන්. සමහර ළමයිනවා තමන්ගෙම දෙමවුපියෝ පරම්පරා ගානක්ම. විීදිිය ජීවත්වෙලා ඔවුන් එක තමන්ගම ව්‍යාපාරයක් හැටියටම ජීවත්තෙනවා විදිහම. තවකොට සක්ඉන්නව දෙමව්පියෝ දවල් කාලේ විතරක් ඇවිල්ල පාරටවිීදියට ඇවිල්ල හවස තමන්ගි සුලට යනයි ඉන්නවා. සමාරය රබ කියපුූදියටට බෙනත් අයිගේ දරුවන් රැනවෙලලා මේ ෘතියක් හටේදෙනන ඉන්නවා. ඉතිං අපි මීට අවු බසර ගනාවකට කලිනුත් මේ රජිනවන සංවිධාන තමයි වැඩිපුරම මේ විදිලමයින් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. ගර භාවල් කටයුතු කරනව සමජසව දෙපාතමේතු වගේ ආයත කරනාවක් වැඩටරවා හැබැයි අරකිම වගේ අයාලා අඥාපනතිකින් ආය ආඥාපනත තමයි රජුවම මේ වගේ අයට තිය දැ ලංකාවතය එදදා සටස ගනන්ගල නීතියක්කයක ගොඩ පැරණ නීතියක් බලපන නීතිය එක තමයි අයාලා අඥාපනතය වගේම තියෙනවා නිවර්ත නිවාස ආඥාපනතකල පනත්තක්යි පනත් දෙකෙම මේ වීදිය ජීවත්‍යය අය සබන්ධෙන්ටයුතු කරන්න පුුවන් පනත් දෙකක් මේ ඔක්කොම බසර දශක අටකට නමයකට හා තියෙන නීති. නමුත් අපට ප්‍රශ්නය තියෙන්නේ යාචකය ගෘතියේ එදන අය දරුවන් එතන පවුලත්ක තම ජීවත්වන්නේ. හැබයි මේ ළමයා අරගෙන් අපි ළමයාාවෙන් කිරීම තුල ඒ පවුලත් එක්ක දරුවා ගතෙන සම්බන්ධය ගිලිහෑමක් සිද්ධ වෙනවා. හැබැයි දරු අර කියපු ආකාරයකට කිසියම් ආකාරයක බරපතල විදිට අප යෝජනකට ලක්වෙනවනන් එහම අවස්ථාවද එය වෙනුවටු ෙීම සිද්ධ කන්න ඕන ඒයන්ුව තමයි පොලසිය දැනලමය අයවන පි ධාඥා පනම චිත්තර වගන්තයයටේ පොලිසිය තමන්ගේ භාරයට හෙමයි මයි වරග අධිකරට දිරිපත් කරලා. මනිවාස ගතකිරීමක් සිද්ධ කනවා මේ වීදයේ අවදානම් සහගතව ජීවත්වෙන දරුවන් සම්බන්ධය. ඇබේ ප්‍රශ්නය තියෙන්නේ මේ ප්‍රශ්නය කොච්චර කාලයක් දිගට ගැහිල මේේ අවසානයක් දකින්න පුළුවන්ද කියන එක. ඒකට විදිමත් වැඩ පිළිවෙලක් රාජ්‍යන්ශය ස රජ නෝනන්සින්තියෙන් නෝවන මොකද විදිමත් පුනරෘත්තාපනය මොට ජීවත්වෙන ක්‍රමවේදයක්. පුුණරුත්තාපන සැස්මක් එක කටයුතු කොළොත් පමණයි මේ ප්‍රශ්පි විසුම බලන්න අපට පුළුවන් අර කිය ආකාරයකට ළමයක් අතරන ලළමව ගත්තා හිතනයක දන්නම දෙමවියනුත්ක නිදහසන ඒ කො එකොළ ුෘතිය මහ පරි ලමරගන යනවා නමුත් ගැටලුට විසිදුක් එන්නේ නැහැ නමුත් ඔය කියන කාරේ ලමයින්ට එහෙම ගන්න ලමයි අ දනසාහතත්යේ දල කිවරලා දෙපාතමෙන්තුර දැනටත්වා සැලකතු මයි ප්‍රමාණ ඔය කිය ආකාරයේ වදයේ අදාානසාගතුව ජීවතච්චේ දරුව හැටියට හැබයි අරකිව්වගේ හැම රා ජආයතනය අපි හෝම එකතු වෙලාට ජාතික මටට මේ වැඩ පිළිවෙලක් සකසිය යුතුයි මේව පුරෘත්තාාපනය කරන්න තමිකරශු ක්හොයින්න ැහයවගේම දැනට රිදීගමතියෙනවා දහස් දාානක් වගේ මේ වගේ වීද ජීවතන වැඩිහිටියන්ට වෙනම ආයතනය ඇතිනය වගේ දකුණු පලාතේ බද්ධය ගමතින නිවර්තන නිවාසය කියල එකක් එක තරුණ අයින්නේ ළමයිනුත් තින්නව එතන. ඒ වගේයට හෙම කුණුරතාපනයහට ඒ වගේ අවස්ථාවන් දීලා තියෙනවා. නමුත් ප්‍රශ්නය අවසානයට බලනකොට එකට පැහැදිිවිසුදුමක් එතන තියෙනවයි කියෙක දකින්න බෑහැ. ැ ඊළඟ ප්‍රශ්නය තමයි විිටින් විට හෝ හැම තිස් වනේ කලාතුරකින් හරි වාර්තාගත කරන්නට වනො මේ ළමා නිවාසාාර්්‍රිතව ළමා නිවාසත්තයේ දරවාට ආරක්ෂිත නැහැයි කියලා. අර වක්කඩේ හකුර හැංගුවවාගේ පරිස්සමට තිබ්බද ඇලියාවටි ගියාවගේ දේවල් වාර්තා වෙනවා පෙරේර මහත්මිය. දැන් මේ ආයතනවල ඉන්න අය යම්කිසි සුදුසුකමක් මත බඳවාගන්නා යද. යම්කිසි රැකියාවට යද්දී අවම සුදුසුකමක් තියෙනවා. යන්කි සදුසුමක් පූර්ණය කරන ලදහද. ඔන්ට යම්කිසිේ පුහුණුවක් ලබාදෙනනමද දරුවට කතා කරන්න ඕන විේ දරුවට සත එත්වගේ කතා කරන්න බෑ වැඩිහිටට් වගේ කතාරන්න බෑ අපි වනත් පුංචිලාමින් දක්කම කතා කරන ෝර්ණ කිම් වෙනස් කරනවා. ඒ සම්බන්ධයෙන් ඕවන්ට පුහුණුවක් ලබා දෙනවද. හෙමයි රජයේ ලමසලකම් අධ්‍යස්ථාන තිස්නමයක් තියනවා ඒ අතනට බඳවාගනයේේද ඇතම බඳවාගනීමේ පරිපාටි වලට අනුව ලමයින් සමඟ ජුවක වැඩ කරනට අධ්‍යපම සුදුසකන් තියෙනවා ඇැ ගැටලුව තියෙන්නේ රාජනවන සංවිධාන වලින් පවත්වාගෙනයන ආයතනවල දරුවන් රැකබලාගන්න ය කියන කාර්ය මඩය නිවාස සමාතාව කියන අපි මේ ට්‍රෙන්වරු කියලා කියනවා මේ අය ඉතාමත්ම සුල්ලු පඩියක තමයි ොතන සේවයට එන්නේ. අනිකෙක ඉතාමත්ම ලුසාල වගකීමක් තියෙන රැකියාව අපි ගෙදර ළමක පැයි විසි හතරත් තුළ බලාගන්නා වගේ ඔවුන් වැටුපකටැවිල්ලා අනු මේ දෙමවපියෝ අත්තර් ලදාපු අපයෝජනයට ලක් කරපු. ළමයිව තමයි ඔවුන් මුදලකට බලාගන්න බලාගන්න සියකුතර බලතනේ වගකීම කියෙක ඔුන්ට ලබි්‍රකිතාම ඒ අති්‍යවිශාල වගකීමක්සාහ. ඔවුන්ට නැවතේහම් බෙනවිල් ලැබෙන්නේ මොකක්ද කියන එක. ට ඔඕන් තත්ම අලුස් අඩු සුළු වැටුපකට වැඩ කරන්නේ සහ පැයි විසි හතරක් එහමනත්තන් ඒආ එතනේමඕ රැදිල තමයි වැඩකරන්නේ. ද ඔමගේපු තැනට නැවතගියොත් අපි විශේෂ සුදුසු කන්දිීල මකද මාතෘත්වය කියනකට සදුසුමක් අවශ්‍ය නෑහමට දැන හැටියට න්දරුවෙක් බලාග නැත අපි රජශේවයට ගන්නවන රාජසේවේ අපේ තියනවා. සිියම් කාරයක බඳවගනින් පරිාටය තිබල සදුසුම අවශයක ලැබයි දරුවක රක බැලාගැනීමේ ද අර මහ් ගුණය පිය භාවය කියන එක තියෙනවනම් මංහිතන කණ්ඩ බොනද දරුවට අවශිත අවශයට පිටාව ආක්ෂිතට පිටසල සැකසීමේ හැකියාව තියෙනවා. ඒකතම මූලික එක හැටිට මම දකින්නේ දෙවැනි එක තමයි හොද අද්‍යාස්පන සුදුකන්තියවම් හොඳයි හැබේ මේ තියන ක්‍රමේදේ ඇතුලෙත. සම්පූර්ණයම කැපවෙලා ආයතනයකට වෙලා උදේන රෑවෙනකන් දරුවන් බලාගන්න පුළුවන්ද වෙනත් කෙනෙකොට කියන එක තම බහුතරයකය අවිවාහත්කයි සමාහරු ඉන්නව විවාහ වෙලා දරවායින් වෙලාගේට පස්සේ මේක කැත්තිෙන් ශවේච්ඡාව ඉදිරිපත් වෙලා නුන්ගේ දරුව බලාගන්න එකක් කරන්නේ. එතකොටට ඒක විශාල මඟතනික පහසකාරයක් නෙමේ ගල ිර ලේසි ලේසි හැඒ ලෙසි නැයක තම දැමන් කියන පවුල ඇතුලේ තමාගේ පියාගේ ඇතින් ලිංගි කපයෝජනයට ලක්වල දරුවෝ ඉන්නවා හැබැයි ඊට වඩා ළමානිවසේ හොඳයි අපිකනකට ටර්කර පුල මන්සේ හොඳ වන්නක ්‍යවස්තාවකද කියෙලා මන්ටත් ගෙදර තමන්ගේ නිමසේ තමන්ට නිදහේ දියගන්ඩබ දරවක් න්නව ඊටඩ මනිවවාසයක් හොඳයි හැේමකැන එක හැමතිස්ේ නෙමේ අරගේ අවස්ථාවකදදි විතරයි ඇැබේ පුල මයි මූලිකම තමන්ට හොඳම තැනවල ඇබ අරගේ අවස්ථාවකදි හැරන්න. හැබැයිවට හෙමත් දෙමවපියන් අතින් කරදරයට පත්වෙන දරුවෝ. දස්ගානකටසන්න ප්‍රමණ දහ පන්සිකටහසන්න ප්‍රමාණයක් හැම දරුවමනීමේ අපේ ටඩලක්කෂ දරුවගේ මර්මං කලින්ක කතාකරකු කා්ඩවල්ටයි දරුත්යතන ඉන්නවා හැබැයි ඔවංවරක බලාගැනීම තමයි මේ අයගේ කාර්ය භාරය වෙන්නේ. ඔගේ පුහකාරයට මූලික සුදුසකම්ගැ බැලවුවත් න් තාතමත් අ්‍යපන සුදුකන් අතින් ඉහලායිනේ හැබේ දකු රැකලාගනීම හැක වොන්ට තියෙනවා බොහෝදුරට අට සමත් දහය සමත් ඕලවල්ල යග සුදුසකතමයි ඔන්ට තිය. හැබ ට පුහුණුව ලබාදීමම පලාාත් සසිල්ම පලාාත් පලවාස දෙපාත්තමේතු යටතේ සහ මධ්‍ය මරගේ පරිවාස දෙපාත්මෙන්තු යටත. අපි විටින් විට ඔවන්ට ඉතාමත්ම හොඳ පුහුණුවක් ලබාදවා කොහොමද මේ ලම සංවදධනය කියනම කද ලමයාකි යන කවද ඒගේ අයිතිවාස මන. ඒවගේ මෙයා රැක බලාගණ්ඩෝඕන දේව මනාකාරයට දේවගේ මෙයා යම්කිසියාකාරයට අප යුුණණක ලක්වුණනොත්තේ ඒ වෙනුවෙන් තමන්ට විඳින්ද වෙන දඩුවම් මොන වගේද ඒ සියලු දේවල් සම්බඳෙන් අප ොව දැනුවත් කනවා. ඊට පස්සේ අපිම මෑතකද කොළම විශ්වවිද්‍යලයක්ත්තෙක් ඒකා බද්ධ ඔය ළමන්නිව සාකාර ම්ඩල පුහුණු කරන පුුණ පාට මලා තුනක් පවත්තල තියෙන ලංකාවිසිල්ම ළමනිවවා සාාවරණය වෙන විදියට මේ ර්ශයයට හුණු ඩසට හ නමියන් අපි සැලසුන් කරලා පලාතකට දෙක ගානි මේ කාරයේ මණඩල්ි දැනුවත් කර කටයතු කරන විටිංට ඒ අවශතාවය අනුව මතුවිෙන ගැටලුත් එක්ක. විශේෂීීම ලමයි සමග වැඩ කරන්න මෙම කාරයමටලේ ොහුණු රින් කනවාේ න කාන්තසා පුරෂක පාර්ශය වද ලමනිවාස මගක් ල දකින්න කාන්තාවන් තම න්තාවන් ළමනි වාස න්ත යහන දරුවන්ගන්න ැන්ගලට හැනු ාල ණන්ඩලේ පිමි දරුවග තන පිරිම කාර මටලෙ නත් සහ අවස්ථාවල තියන කළම කර මන්ඩලේ ොහ ලාට ෙ පත් ලා ො කලම ර රජු මයි පල වාවකද. නමුත් කොඩා පිරිම දරුවගෙන තැංගලද . මේ කාන්තාපාර්ශවය කටයුතු කරනවය ඇත්තෙක්. ඔබතුම මේ ශේස්ත්‍රී දීර්ඝකාලන පළපුරුද්දක් තිබෙන කෙනෙක් නිසා. අවසන් වශයෙන් මොකක්ද ලබාදින පනිිවිඩිය. දරුවන්ට කතා කරන්න අපි දරුවන්ට සංවේදය කරනවටට වැඩහිටියන්ට මේ දරුවා කියන්නේ අනාගතය. ටේ හට දවස ඔවුන් වෙනුවෙන් ඔබුතු මේ මොකක්ද දෙන පොනග මට කියයන්තේ මේකයි දැන් අපි මම කලින් කිව්වගේ අප දෙදස් දහනමේ සිල්ම ලමාණනිවාස අවරණය කරමින් ස ජානයකනහා සංකරලකම දෙපාතිමේන්තුවත්තක්ක සංගර්ණයක් කරලා ලමාණිවාසවල දහදාස් පන්සිීකටආසන ලමානවාසල ලමානිවාස ගතවෙලායින්න දරුවන් ඉන්න මේ දරුව අන්ගෙන් සයට අසූුවකට ඉන්නවා මව හෝ පියා. මහෝ පිය ඉන්නවන ඕුග වගකීම කොහද ිලතියන එකක ප්‍රශනයක් ප වෙනන ඇයි ඒ තමන්ගේ නි්‍යෂ්ටික පවුල හෝ විස්තෘත පවුල මේ සියල්ලෙන්ම බිඳල රජය ලමාණවාසේකට හෝ වෙනත් ලාමාණි වසකට ලමයාහා එන්නන්නේනක ඒ අතර හේතුහ එල බලනකොට පැහැදිලිවම හේතුව තියෙන මේකෙදී එකක් දුක්පත්කම. එතකට දුප්පත්කම මූල් කරගෙන ලමයයා ල අමන්වසෙන් අඉවත්වීමේ ක්‍රමවේදයක් හැදිලා තියෙන පහසුවත් හැටියට ඔනු සලකන නිසා. අනිත් පැතිෙන් තමයි මේ විසංවිධානය වුණු පවුල් බිඳුණු පවුල්. මේක ඇතුලේ මවටත් වෙන ස්වාපෘෂෙන් එක් කෙනෙක් ගරනාවක් ඉන්න අඇත් තිඉන්නවා ප්‍රියාටත් ඒ වගේම ඒ ඒ විවාහවලං උපදින දරුවත් සමහරයග ලමයි. විහ එක දනක ලමයි මේ ලමනිවස ගතවීමේ තත්ත්වයක් තියනවා. එතකොට මේ වැඩිහිටියන්ගේ වගකීම කියන හරිලෙ සිද නවන නිසාතම මේ ළමයි ලමනිි වස ගතවීම සිද්ධ වෙලා තියෙන්නේ. ඒවගේම දදුප්පත්කම කියන නිසා එක නිසාම ළමයි පවුලෙන් ඉහත් වෙන වනං අපේ ම රජයයක් හැටියට රජය වගකීම වෙන්නේ අපිට මේ පව්ේ කොහොමද පවුල ළමයා ගිලිහෙන්නේ නැතුව පවලුතුර රැක බලාගන්න ඒ නිසා අපි මේ වෙනකට අපේ අමමාතේෂකරු ඇමතතුමාගේ උපෙස් මත සවභාගයක් කැපකරු දෙගරු ක්‍රමය කිිවෙලක්ැපරු දෙකරු යෝජනා ක්‍රමයක් අපි හඳුල දෙන්න කටයුතු කරමින් පවතිනවා ඒද අපි පර්ශව දෙපත් අගැනෙක බලනය කැකර ගු කරමයයට මොකු ගත්ම ට මිනිස්සු ඉන්න දරන්ට දවකරට කැමති පවුලට දවකරන්න කැමති ුන් අස්ථාවක් නොමැතිව නිසා තම ෝ එක දන්නන්නේ නැති සවු උදවරන්න ඉදිරිපත්වය නොවස්සරන ඇති අවස්ථාව. ඒ නිසා අපි බලනව එක දෙපැත්තක් එකක් තමයි අවදානම් සහගත ළමණනිවාස ගතවීම අවදානම් සහත තත්වත්යන ලමයි කවදකල හඳුනාගන්නවා එඇතකොට ඒකට උදව කරන්න කැමති මහජනතාව ඉන්නවා වගේ කැමැතියට එ සංවිධානතයන ඇති දිරිපත්වෙන්න්න පුළුව අනි පත්තේ දැනට ලමනිවසක් ගත වෙලා මයි පි සක ේක දනටි. ඒ ගන තමි ලාපොරොත්තු නේත් ලමයි ොනොන ත්වේ මයිද කෙ හඳුනාගන්න එතකොට ඒ දැනටල සමාජකත කිරීමේ හැකි අවත්වයන ලමයි තරවගේ දුප්පත්කම නිසා හෝ වෙන තාර්ික හේතු නිසා නිවසක්නමැවීම නිසා. නැවත සමාජතය යන්න පුළුවන් ළමයි හඳුනාගෙන මේ කියන පෝෂක මව්පියන් හරහා ඒ ළමයෝ නැවත සමාජයට සමමාජ කිරීම වැඩිලිකට අපේ මේේ දෙපත්ත යෝජනා කරමති මහිත මේ මේ වෙලාලවේ අපේ මේක නරඹන අයට හොඳ අවස්ථාවක් වෙනවා වැඩ පිළිවෙලගෙන දැනුවත් වෙේලා ඔවුන්ට පුළුවන් දිරිපත් වෙේලා එක්ො මනිවාසක කිය ලමෙක් නැවත පවුලට යවන් ඉමටතන් අආදානම් සහගත ඉන්න ලමෙක් ඒ පවුල තුළම තවදුටත් රඳ රැක බලාගෙන යදරුවට වස්ථාවක්. ලබද රිපත්ත න වවාසහ ආරක්ෂ සව පාර්තමේ ආමාන්ත්‍ර කිරමේ තොරතුර ලබගන්න පළලවන බේ බෙවිව ස්තුූතිවන්ත වෙනවා පරිවාහ ආරක්ෂ සේව පාර්මන්තුේ ේෂ්, පරිවාස නිලධාරනී නිර්මලි පෙර හත්මයට මේ සියල්ලම දැනත්කිරින් සම්බන්ධය වසපුරදවිදිහයට ලබන සතියේදීත් නීතියට ඉඩක් වැඩසටහනතුලින් හමේම සවදායි සතියක් .